ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. බඩගාන කාලෙත් බෙරගහපු එක මම. මෙහෙම කියන්නේ සේනානායක වේරලියද්ද. ඉතින් මේ ආදරණීය කලාශිල්පියා පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනපතාම මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලේ subscribe කරන්න. ඒ වගේම දිනපතාම දාන මේ වගේ වීඩියෝ ඔබ වෙතම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මේ දිනවල කෙරෙන අලුත් වැඩ කටයුතු මොනවද? මේ දවස්වල ගමේ හුස්මත් එක්ක ජීවත් වෙනවා. අපි ගොවිතැන් එක හිටපු මිනිස්සු මේ දවස්වලත් වවාගෙන කන රටාවක් ගැන තමයි කතා කරමින් අපි ඉන්නේ. ඒ අතරේ කලා කටයුතු වලටත් පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ඔබේ ගමේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳපු කලාකරුවෙක්. ඒ අතීතය අපි ටිකක් මතක් කරමුද? මම ඉපදුනේ කහටගස් දෙගලිය ග්‍රාමීය රෝහලේ. ඒ 1959 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා මම අපේ පවුලේ බඩපිස්සා. මට තව අක්ක කෙනෙකුයි අයියලා 3 දෙනෙකුයි ඉන්නවා. මගේ තාත්තට ගමේ මිනිස්සු රට වෙද මහත්තයා කියලායි කිව්වේ. ඒ තාත්ත වෙද මහත්තයෙක් නිසාමද? නැහැ, මගේ තාත්තාගේ ගම කඩුගන්නාවේ. මගේ තාත්තාගේ තාත්තට වෙදකම් කිරීමේ හැකියාවක් තිබුණා. ඒ නිසාම තාත්තා මගේ ආත්තාගෙන් ඒ දේවල් ටික ටික ඉගෙනගෙන තියෙනවා. තාත්තා කලාවට ආස කරපු කෙනෙක්. ඒ නිසාම ආත්තට හොරෙන් නැටුම් ටික ටික ඉගෙනගෙන තියෙනවා. හැබැයි ආත්තා ඒ දේවල් මුලදී දැනගෙන ඉඳලා නැහැ. තාත්තාගේ නැටුම් හැකියාව මුලින්ම ගමේ පෙන්නපු දවසේ ආත්තා හොරෙන් තාත්තාගේ නැටුම් බලාගෙන ඉඳලා තියෙනවා. ඉස්තර දරුවෙක් විශේෂ දක්ෂතාවයක් පෙන්නුවම කැවුම් වලින් අත්පා තවන පුරුද්දක් ගමේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා. ඉතින් ආත්තා අපේ ආත්තම්මාට කියලා මිනිස් ගලේ හාල් නබරලා කැවුම් හදලා අපේ තාත්තාට ඒ ගෞරවය දීලා තිබුණා. සේනානායක පියා හමුදා නිලධාරියෙක්ව සිටියා නේද? ඔව්, තාත්තා මිලිටරි ආමියකට බැඳිලා තියෙනවා. ඒකත් හරි අපූරු සිදුවීමක්. ඒ කාලේ මගේ තාත්තට මටත් වඩා දිග කොණ්ඩයක් තිබිලා තියෙනවා. දවසක් තාත්තා එයාගේ යාළුවෙකුත් එක්ක කොළුකාරකමට කඩු ගන්නාවෙ ඉඳන් කොළඹ ගිහින් තිබුණා. ඔය අතර කොළඹ නගරේ දිගම දෙක පෝලිමක් මේ දෙන්න දැකලා තියෙනවා. හොයලා බලද්දී එක පිටරට යන හමුදාවට තරුණයන් තෝරගන්න සමුක පරීක්ෂාවක දිග පෝලිමක්. මේ දෙන්නත් පෝලිමට එකතු වෙලා හැබැයි සමුක පරීක්ෂණයේදී මේ ගම්මුලාද යැනිගේ ලියුමක් තියෙන්න ඕන කියලා එතන කට්ටිය කියලා තියෙනවා. කොළඹ ඇවිදින් ආපු තාත්තට ගම්මුලාද යැනියාගේ ලියුම ලැබුණේ කොහොමද? තාත්තටයි එයාගේ යාළුවටයි හමුදාවට බැඳෙන්න තිබුණේ පුදුම ආසාවක්. ඒ නිසාම ළඟ කඩේකින් ගත්තු සුදු කොළ දෙකක දෙන්නට දෙන්න මාරු කරගෙන ගම්මුලාදෑනි ලියුම් දෙක ලියලා දීලා තමයි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. පුදුමයි කියන්නේ මේ දෙන්නම සම්මුඛ පරීක්ෂණවලින් තේරිලා. ආත්තා හමුදාවට බැඳෙනවට කැමති වෙලා තියෙනවද? ඔව්, එදා තාත්තයි එයාගේ යාළුවයි ගෙදර ඇවිත් ටික දවසකින් නුවර ඉඳන්ගෙන කෝච්චියෙන් කොළඹට එන්න කියලා කැඳවීමක් කරලා තිබුණා. හමුදාවට දරුවෙක් වෙනවා කියලා කියන්නේ ඒ කාලේ ලොකු ගෞරවයක්. නැවුනගින්න කොළඹට යන තාත්තයි එයාගේ යාළුවයි කෝච්චියට නැගෙනකම ගමේ මිනිස්සු හැමෝම බලාගෙන ඉඳලා තියෙනවා. එදා තාත්තා එක මිටියකට දිග කොණ්ඩේ කපලා ආත්තා අම්මාට හවරියක් හදාගන්න කියලා දීලා තිබුණා. ටික කාලයක් හමුදාවේ සේවය කරපු තාත්තා නිවාඩුවට ගෙදර ආවට පස්සේ ආයෙත් හමුදාවට සම්බන්ධ වුණේ නැහැ. ඒ කාලේ හැටියට අපේ තාත්තා ආයෙමත් හමුදාවේ සේවය ගලා නම් මට කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම තරම් අවස්ථාවක් උදා වෙන්න තිබුණා. නමුත් තාත්තා නැවතත් හමුදා සේවය බාරගත්තේ නැහැ. ඒ නිසා තාත්තා ඒ කාලේ හමුදා සේවකයන්ට දීපු ගම්වලට ඉල්ලුම් කළා. තාත්තාට 1955 අවුරුද්දේ ගොඩින් අක්කර 1යි මඩින් අක්කර 3යි ලැබිලා තිබුණා. ඒ අනුරාධපුර දුකුවැව කියන ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලේ ඉපදුණු සේනානායකගේ ළමා කාලයත් හරි සුන්දර ඇති. ඔව්, අපේ අම්මා එක්ක එකට හිටපු අම්මගේ යාළුවටයි අම්මටයි එකම කාලයේදී තමයි ග්‍රාමීය රෝහලේදී දරුවන් ලැබිලා තියෙන්නේ. අපි දෙන්නව ඉස්පිරිතාලෙන් ගෙවල් වලට එකම පරණ කාර්යකක තමයි එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි දෙන්නම එකට හැදුනා, එකට ඉස්කෝලේ ගියා, එකට සෙල්ලම් කළා. දුටු වැව ඉඳන් බස් එකට නගින් අපි කිලෝමීටර් 9ක් පයින් ආවා. උදේ පාන්දර බස් එකට යන්න අපි ගෙවල් වලින් හුළු අතු පත්තු කරගෙන තමයි ආවේ. අපේ ගමට ළඟ තිබුණු ගම බයි ගමක්. සමහර අය ඒ ගමේ අයට බයියෝ කියලාත් කිව්වා. අපි ඒ ගමත් පහු කරලා ගම මැදින් වැව් බන්ටකින් එගොඩ වෙලයි කොළණියට ගියේ. ඒ නිසාම අපිට කොළණියෝ කියලායි කිව්වේ. විවිධ පළාත්වල උදවිය ඒ කොළණියේ ජීවත් වුණා. ඒ ගමේම 12 කෑල්ල, 8 කෑල්ල, 9 කෑල්ල කියලා කොටස් වෙන් කළා. අපේ අයිති උනේ 9 කෑල්ලටයි. රටවෙද මහත්තයා ගමේ ප්‍රසිද්ධ වුණා නේද? ඔව්,
තාත්තා ගමේ මිනිස්සුන්ට වෙදකම් කළා. ඒ නිසාම විවිධ ගම්වලටත් ගිහින් තාත්තා වෙදකම් කරලා තිබුණා. දවසක් අපේ තාත්තා ගෙදර විවේකීව ඉද්දී මහරෑට ඈතින් බෙර සද්දයක් ඇහිලා තිබෙනවා. තාත්තා කලාවට හරියට ආදර කරපු මිනිස්සෙක්. ඒ නිසාම එක දිගට රෑට ඇහුණු බෙර සද්දය ගැන හොයලා බලන්න තීරණය කරපු තාත්තා එක දවසක් ඒ බෙර හඬ දිගේ හොයාගෙන හුළු අත්තුකුත් පත්ත කරගෙන ගිහින් තිබුණා. ඉස්සර තොවිල් නටන පරපුරක් ගම්වල හිටියා. මේ තොවිල් නටන කණ්ඩායම ළඟට ගියපු තාත්තව මේ කොළනිකාරයෙක් ඇවිත් කියලා කතාබහ කරලා තිබුණා. බෙර ටිකක් තාත්තර හොරු නිසාම තාත්තා ළඟ තිබුණු බෙරයකට පොඩි තට්ටුවක් දාලා තිබුණා. තාත්තගේ හඳුනා රටවෙද මහත්තයා ගමේ ප්‍රසිද්ධ වුණා නේද? ඔව්, තාත්තා ගමේ මිනිස්සුන්ට වෙදකම් කළා. ඒ නිසාම විවිධ ගම්වලටත් ගිහින් අපේ තාත්තා වෙදකම් කරලා තිබුණා. දවසක් අපේ තාත්තා ගෙදර විවේකීව ඉද්දී මහරෑට ඈතින් බෙර සද්දයක් ඇහිලා තියෙනවා. තාත්තා කලාවට හරියට ආදරය කරපු මිනිස්සෙක්. ඒ නිසාම එක දිගට රෑට ඇහුණු බෙර සද්දය ගැන හොයලා බලන්න තීරණය කරපු තාත්තා එක දවසක් ඒ බෙර හඬ දිගේ හොයාගෙන හුළු අත්තුකුත් පත්තු කරගෙන ගිහිල්ලා තිබුණා. ඉස්සර තොවිල් නටන පරපුරක් ගම්වල හිටියා. මේ තොවිල් නටන කණ්ඩායම ළඟට ගියපු තාත්තව මේ කොළනිකාරයෙක් ඇවිල්ලා කියලා කතාබහ කරලා තිබුණා. බෙර ටිකක් තාත්තර හුරු නිසාම ළඟ තිබුණු බෙරයකට පොඩි තට්ටුවක් දාලා තිබුණා. තාත්තගේ හැකියාව අඳුනගත්ත තොවිල් පරපුරේ අය දෙගත් එකතු කරලා ආයුබෝවන් කියලා තාත්තර ආචාර්ය කරපු බව ඒ කාලේ තාත්තා අපිට කිව්ව හැටි තාමත් මතකයි. තාත්තට හොඳට ගායනා කිරීමේ හැකියාව තිබුණා. ශ්ලෝක අෂ්ටක කියද්දී අහගෙන ඉන්නම හරි ආසයි. ඒ දැන හැඳුනුම්කම නිසාම තාත්තා දන්න නැටුම් ඒ ගමේ මිනිස්සුන්ගේ දරුවන්ට තාත්තා කියලා දුන්නා. ටික කාලයක් කලායතනයක් වුණේ ඒ ඉගැන්වීමද? ඔව්, කාලයක් තිස්සේ ඒ දරුවන්ට නැටුම් උගන්වපු නිසාම සරසවි කලායතනය කියලා කලායතනයක් ආරම්භ කළා. තාත්තා වෙදකම් කළා වගේම නැටුම් නැටුව නිසාම ගමේ උදවිය අපේ තාත්තට නටන වෙද මහත්තය කියලත් කියන්න පටන් ගත්තා. සේනානායක ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද? මම ඉගෙන ගත්තේ අනුරාධපුර දුටුවව මහාවිද්‍යාලයෙන්. ඒ පාසලේ මුලින්ම මල්ලිකාරච්චි කියන ගුරුතුමිය තමයි වැඩබාරගෙන තිබුණේ. ඒ අපේ විදුහල්පතිනිය. ඇයගේ දුවවන මානෙල් ගුරුතුමිය තමයි මගේ මුල්ම ගුරුතුමිය වුණේ. නටන වෙද මහත්තයා ගමේ ප්‍රසිද්ධ නිසා පිටපළාත්වලින් අපේ පාසලට ඉගැන්වීම් කටයුතු වලට කරන්න ආපු ගුරුවරියක් අපේ නිවසේ බෝඩින් වෙලා හිටියා. ඒ නිසාම පුංචි කාලේ ගෙදරදීත් මාව බැලුවේ ඒ ගුරු මණ්ඩලයේම අයයි. අපේ ගෙදර ඒ කාලේ කරන්ට් තිබුණේ නැහැ. තාත්තා පෙට්‍රෝල් මැච් එකක් පත්තු කරගෙන ඉස්කෝලේ ඇරලා හවසට කලායතනට ආපු දරුවන්ට රෑ 1-2 වෙනකම් නැටුම් කියලා දුන්නා. සේනානායක බෙරවාදනය ඉගෙන ගද්දී වයස කීයද? එහෙම වයසක් කියන්න තේරෙන්නේ නැහැ. මම චූටි කාලේ බෙරයකට හරියට අත දිග නැති කාලෙත් මම බෙර ගහන්න පුරුදු වුණා. ඒ පැත්තට බඩ ගාලා ඒ පැත්තට තට්ටු කළා. මෙහා පැත්තට බඩ ගාගෙන මේ පැත්තට තට්ටු කළා. බෙරේට අතපය දිග නැති කාලේ මම ඒවට සම්බන්ධ වුණේ. මට තාම මතකයි ඒ කාලේ අපේ ගෙදරට සර්පිනාවක් ගෙනාවා. මට ඒක ගහන්න අයියලා දුන්නේ නැහැ. හරි උඹ නිදාගනින්කෝ කියලා මම හිතලා අයියලා නිදාගන්නතුරු ඇහැරිලා හිටියා. එයාලට නිඳ ගියාට පස්සේ අර සර්පිනාව ළඟ වාඩි වෙලා ඒක ගහන්න පුරුදු වුණා. එළි වෙනතුරු පුරුදු වුණා. පහවදා ඒ හැමෝටම ඇහෙන එක වාදනය කරද්දී මහා පුදුමෙන් මම දිහා බලාගෙන හිටපු මගේ අයියලා ඔබ දක්ෂයනේ කියලා එදා මාව වර්ණනා කළා. පසුගිය කාලයේ වෙද්දී මේ කලායතනය සංස්කෘතික කලායතනයක් වුණා. ඔය අතරේ අනුරාධපුරයේ තිබුණු කලායතන තරඟවලට සම්බන්ධ වෙලා මම ජයග්‍රහණ බොහොමයක් ලබා ගත්තා. අපේ තාත්තට හිටවන කවි ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. ඒ හුරුව අපිටත් ලැබුණා. තාත්තලා කවි කියද්දී බෙර සද්දය කරත් වඩා අපිට තානම කියන්න තිබුණා. අනුරාධපුරයේ හිටපු සේනානායක කොළඹට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගමේ කලායතන වලින් ජයග්‍රහණ ලබද්දී ඒ කාලේ දක්ෂම කලාකරුවෙකු වුණ ශ්‍රී ජයනා ගුරුතුමාගේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුණා. සමුක පරීක්ෂණ තුනකින් පිරිස තෝරා ගන්න යොදාගෙන තිබුණම පළමු සමුක පරීක්ෂණයේ අවසානයේදී තව දින කීපයකින් බෙරේ අරගෙන කොළඹට එන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. ගමේ ගියපු මම දින කීපයකින් මගේ බෙරෙත් අරගෙන කොළඹට ආවා. මට තාම මතකයි කොළඹට ඇවිල්ලා කොළොන්නාවේ ඒ කලායතනයට යන්න මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම මම බෝගහ යට නීලගිරි හෝටලේ ළඟ මාව එක්කගෙන යන කවුරු හරි එනකම් බලාගෙන හිටියා. ටික වෙලාවකින් බෙරෙත් මාව හඳුනාගත්තු එක ළමයෙක් මගේ ළඟට ඇවිල්ලා එන්න යන්න කියලා මාව කලායතනයට එක්කගෙන ගියා. ඒ කලායතනයෙන් අයින් මොනේ ඇයි? මම ඒ කණ්ඩායමේ බෙර වාදකයෙකු විදිහට ප්‍රසංග කිහිපයකටම සහභාගී වුණා.
කාලෙකට පස්සේ මම සිංහල අලුත් අවුරුද්දට ගෙදර එන්න හදද්දි මට මගේ බෑග් එකයි මුදල් සියල්ලම නැති වුණා. අලුතෙන් කණ්ඩායමට ආපු කෙනෙක් ඒ සියල්ල අරගෙන ගිහින් තිබුණා. ඒ දේවල් වලින් මට කලකිරුණා. ඒ සිංහල අලුත් අවුරුද්දට කිසිම දෙයක් නැතිව මට ගමේ යන්න සිද්ධ වුණා. ඒ කලකිරීම නිසාම මම ආයෙත් කොළඹට ආවේ නැහැ. නැවතත් කොළඹට එන්න මග පෑදෙන්නේ කොහොමද? සංස්කෘතික අමාත්‍යාංශ කලායතනවලින් පිරිස ගන්නවා කියලා දැනගත්තු මට ආයෙත් කොළඹට එන්න ආස හිතුණා. සමුග පරීක්ෂණයෙන් මාව තේරුණා. ඒ 1983 වසරේ රාජ්‍ය නැටුම් හා වාදක කණ්ඩායමට මම සම්බන්ධ වෙලා බෙරවාදනය කළා. ඔය අතරතුරේ ගායනයටත් සම්බන්ධ වුණා. ටිකින් ටික අත්වැල් ගායනයට සම්බන්ධ වුණු මට නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණා. රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ කාලයක් මම හිටියා. ඔය අතර ප්‍රවීණයන් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. රජරට සේවයේ නවරැල්ලෙන් මාව සරල ගී අංශයට තෝරගත්තා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදියට මාව ශ්‍රේණිගත වුණා. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා වගතුග අපිව subscribe කරන්න. අපි දාන වීඩියෝස් ඉක්මනටම ඔයා ළඟට ගෙනවා ගැනීම සඳහා bell icon එක click කරන්න. ඒ වගේම පහළ දෙන link එකෙන් ගිහින් අපගේ Facebook page එක like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් පහලින් comment කරන්න. පිට බනින්න අපේ වැරදි දිනවා නම් කියන්න. ඒ වගේම ඒක හොඳයි නම් පහලින් කොටාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.